චාලක රසායනය. ඔයගොල්ලෝ දන්නවා භෞතික විද්‍යාව කොටස යටතේ තමයි චාලක රසායනය තියෙන්නේ. ඉතින් මේක ගොඩක් වෙලාවට මේක ඇත්තටම ලේසි කොටසක්. ඔයගොල්ලෝ එකම වැරද්ද තමයි ඔයගොල්ලෝ මේකේ ප්‍රධාන පොයින්ට් එකක් තියෙනවා. ඒ ටික ඔයගොල්ලෝ අල්ලගන්නේ නැහැ. ඉතින් ඒ පොයින්ට් එකත් එක තමයි මම අද සේරම සාකච්ඡා කරන්න හදන්නේ. ඉතින් මම ගොඩක් වෙලා මේක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන් විනාඩි උපරිම 20ක් තමයි මගේ බලාපොරොත්තුව. ඒතර ප්‍රධාන වීඩියෝ තුනක් ඔස්සේ මේ කොටසේ පාස්වෙසවිලා තියෙන ඒවත් ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මුලින්ම මම කියන්න ඕනේ ප්‍රධාන වශයෙන්ම චාලක රසායනයෙන් අපි සාකච්ඡා කරන්නේ ප්‍රතික්‍රියාව. ඔයගොල්ලෝ දන්නවා රසායන විද්‍යාවේ අපි ප්‍රතික්‍රියා නැතුව රසායන විද්‍යාවක් නැහැ. ඉතින් ප්‍රතික්‍රියා වල වේගය ගැන තමයි අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක තමයි චාලක රසායනයේ තියෙන්නේ. ඉතින් මුලින්ම ප්‍රධාන වශයෙන්ම ප්‍රතික්‍රියා ප්‍රධාන කොටස් දෙකකට මට මේ විදිහට වෙන් කරන්න පුළුවන්. එකක් තමයි ඔයගලන් පේනවා මෙතන තනි ඊතලය. ඒ කියන්නේ ඊතලය එක පැත්තකට විතරයි තියෙන්නේ. ඒ වගේම මෙතන ඊතලය දෙපැත්තටම තියෙනවා. ඔයගොල්ලෝගේ සමතුලිතතාවය යටතේ තමයි සාකච්ඡා කරන්නේ මේ වගේ ප්‍රතික්‍රියා. අපි කියනවා ප්‍රතිවත්ත්‍ය ප්‍රතික්‍රියා. එහෙම නැත්නම් රිවර්සිබල් රියැක්ෂන්ස් කියලා. ඉතින් මේක ප්‍රතිවත්ත්‍ය නෑ. එක ඒ කියන්නේ AB වලින් CD හැදෙනවා විතරයි. නැවතත් CD වලින් AB සෑදීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ චාලක රසායන යටතේ ඒලල් විෂය නිර්දේශය ඔයගලන්ට තියෙන්නේ මෙන්න මේ වගේ ප්‍රතික්‍රියා ගැන සාකච්ඡා කරන්න විතරයි. ඉතින් මේ වගේ ප්‍රතික්‍රියා වල චාලක රසායනය කොහොමද දෙන්නේ කියන එක ඔයගොල්ලෝ විශ්වවිද්‍යාලෙදී ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මුලින්ම මේව ගැන තමයි අපි සාකච්ඡාව යන්නේ. ඉතින් මුලින්ම මම සරල ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම A දැන B C දැන D කියලා මෙතන මට ස්ටොයිකියොමෙට්‍රිය දාන්න පුළුවන්. මේ විදිහට මම සිම්පල් අකුරු වලින් දානවා. ඉතින් ප්‍රතික්‍රියාව ආරම්භයේදීම උදාහරණයක් අපි හිතුවොත් එහෙම මේ දෙන්නගේ ආරම්භයේදීම මේගොල්ලෝ විතරයි ඉන්නේ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා මේගොල්ලන්ට තමයි අපි කියන්නේ ප්‍රතික්‍රියක කියලා. ප්‍රතික්‍රියක මේගොල්ලෝ පාර. ඉතින් ප්‍රතික්‍රියක කාලයත් එක්ක වැය වෙනවා. ඔයගොල්ලෝ අනිවාර්යෙන් දන්නවා ප්‍රතික්‍රියක වැය වෙනවත් එක්කම ඵල සෑදීම අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ප්‍රතික්‍රියක වැය වෙනවා මේ පැත්තේ පේනවනම් ඵල මේ පැත්තේ කාලයත් එක්ක අනිවාර්යෙන් හැදෙන්න ඕනේ. ඉතින් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන වචනේ ගත්තොත් එහෙම නැත්නම් අපි මේක හඳුන්වනවා ඉංග්‍රීසි R අකුරෙන්. ඔයගොල්ලෝ මුලින්ම මතක තියාගන්න ඕනේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන එක අපිට ප්‍රතික්‍රියක හෝ ඵල කියන දෙකම භාවිතයෙන් ලියන්න පුළුවන්. ඉතින් වැදගත් දෙයක් ඒක. හරි, ප්‍රතික්‍රියක හා ඵල කියන දෙකම භාවිතයෙන් ලියන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී උදාහරණයක් විදිහට මම හිතුවොත් එහෙම හිතමු ආරම්භයේ මෙයාගේ 100ක් තියෙනවා, මෙයාගේ 100ක් තියෙනවා. මේ දෙන්නේ ආරම්භයේ නෑ. නමුත් කාලයත් එක්ක මේගොල්ලෝ අඩු වෙනවා. 100 ඉඳන් ටික ටික අඩු වෙනවා, මෙයාත් අඩු වෙනවා. ඒතර මේගොල්ලෝ බිංදුවේ ඉඳන් ටික ටික වැඩි වෙන්න ඕනේ, මේගොල්ලොත් වැඩි වෙන්න ඕනේ. ඉතින් මම හිතුවොත් එහෙම ස්ටොයිකියොමෙට්‍රික් අගයන් මෙතන 1 1 1 1 කියලා, මෙතන ABCD කියන සේරම 1 කියලා මම හිතුවොත් එහෙම, අපි හිතුවොත් එහෙම මෙයාගේ 80ක් වැය වුණා නම් ස්ටොයිකියොමෙට්‍රික් 1 නම් මෙයාගේ 80ක් වැය වෙනවා. එහෙනම් මෙයාගේ 20ක් ඇති වෙන්න ඕනේ, මෙයාගේ 20ක් ඇති වෙන්න ඕනේ. ඉතින් ඒ වගේ තමයි තමයි මෙතනම ඔයගලන්ට පේනවා ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙද්දී ප්‍රතික්‍රියක අඩු වෙනා වගේම ඵල සෑදීම අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. ඒක සිද්ධ වෙන්නේ ස්ටොයිකියොමෙට්‍රික් අනුපාතයත් එක්ක කියන එක ඉතාම විශේෂයෙන් මතක තියාගන්න. ඉතින් ඕනෑම ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය කියන එක ප්‍රතික්‍රියක හා ඵල දෙකම භාවිතයෙන් ලියන්න පුළුවන්. ඉතින් මෙතන මම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලිව්වොත් එහෙම මම හතර දෙනාම සම්බන්ධ කරලා ලියන්නම්. මෙතන ප්‍රතික්‍රියක ලියද්දී විශේෂයෙන්ම ඔයගොල්ලෝ දැක ගන්න ඇති ඍණ ලකුණක් අපි භාවිත කිරීම කරනවා. ඒ වගේම කළා මෙතන මෙතන තමයි අපි සාන්ද්‍රණ වෙනස තමයි මෙතන අපි යොදන්නේ. ඒ වගේම මෙතන කාල වෙනස මේක සමාන වෙනවා B ට. ඒ වගේම ඒක දෙලිම සමාන වෙනවා ආයේ C ට. ඉතින් මෙන්න මේක ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. මෙතන වැදගත්ම දේ තමයි මෙන්න මේ ඍණ ලකුණ. දැන් මම ඉක්මනට පැහැදිලි කළොත් එහෙම ඇයි ඒ ඍණ ලකුණ යදන්නේ කියලා. ඒක තමයි අපි සාමාන්‍යයෙන් මෙතන වෙනසක් ගන්නෙ. වෙනසක්. දැන් අපි දන්නවා වෙනසක් අපි ගන්නෙ සාමාන්‍යයෙන් කොහොමද? යම් කාල වේලාවක් දීලා ඒ වෙලාවේ අවසානයේ තියෙන ප්‍රමාණයෙන් තමයි ආරම්භ ප්‍රමාණය අඩු කරලා ගන්න. ඉතින් එතකොට මම උදාහරණයක් විදිහට මේ A ට දැම්මොත් එහෙම මෙතන මේ වෙනස එන්නේ 80 අඩු කිරීම 100 කියලා.
ඉතින් ඔයාලට පේනවා 80 අඩු කිරීම 100යි කියන්නේ ඍණ 20යි. ඉතින් එතකොට ඍණ 20යි අපි හිතමු උදාහරණයක් විදිහට යම් කාලයක් t කියලා කාලයක් ගියා නම් මෙතන ඍණ 20 උත්තරේ තමයි එන්නේ. එතකොට වැදගත් දේ ශීඝ්‍රතාවය කියන්නේ කොයි වෙලාවකවත් ඍණ පිළිතුරක් එන්න බෑ. ඉතින් මේ ඍණ ලකුණ මගහැර ගැනීම සඳහා තමයි අපි ඉස්සරහින් ඍණ ලකුණක් දාන්නේ. එතකොට ඒක තමයි මේ කළා තියෙන්නේ සම්පූර්ණ ශීඝ්‍රතාවය හොයන්න. එතකොට අවසාන උත්තරේ ධන උත්තරයක් තමයි ශීඝ්‍රතාව විදිහට එන්නේ. එතකොට ප්‍රතික්‍රියක භාවිතයෙන් ලිව්වත් ධන උත්තරයක් එන්නේ. ඵල භාවිතයෙන් ලිව්වත් ධන උත්තරයක් එන්නේ. එතකොට අපි මෙතන R කියලා කියන්නේ මං ආයත් කියොත් එහෙනම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ඉතින් exam එකේ ඔයගලන්ට මේ වගේ ලකුණු R කියලා වගේ සලකනක් ඔයගල දැම්මොත් අනිවාර්යෙන් එයාගේ definition එක එයාගේ ලියන්න ඕනේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය කියලා. ඉතින් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ලිව්වොත් තමයි ඔයගල මේ විදිහට ස්ටොයිකියොමිතිය බෙදලා දාන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉස්සර වීඩියෝ වලදී අපි පාස්සේ ප්‍රශ්න සාකච්ඡා කරනවා. එතකොට ඔයගලන් තේරෙයි එක බෙදීම මේ කියන එකේ end ඕන එකයි නැති එකයි අවස්ථා දෙකම. හරි. එතකොට අර ස්ටොයිකියොමිතික අනුපාතයෙන් බෙදීම එන්නේ හැම වෙලෙම ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඔයගලන් අහනවා නේද? හැබැයි exam එක ඔයගලන් අහනවා නම් මේ ප්‍රතික්‍රියාව දීලා මේකෙදි A වැය දැන් අපි දන්නවා AB කියන්නේ ප්‍රතික්‍රියක. එතකොට A වැය වීමේ ශීඝ්‍රතාවය එහෙම නැත්නම් B වැය වීමේ ශීඝ්‍රතාවය අහනවා නම් එහෙම අර මොකක් හරි එක ප්‍රතික්‍රියකයක් හරි ඵලයක් හරි විශේෂ කරලා ඔයගලන්ගෙන් එයාගේ වැය වීම අහනවා නම් ඒ කියන්නේ සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අහනවා නම් අපි ස්ටොයිකියොමිතියෙන් බෙදනවා. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ස්ටොයිකියොමිතියෙන් බෙදන්නේ නැතුව සාමාන්‍ය විදිහට එයාගේ සාන්ද්‍රය වෙනස විතරක් තමයි කාල වෙනසෙන් බෙදන්නේ. මේ තමයි ඒ සම්බන්ධ ඒ වැය වීමේ ශීඝ්‍රතාවය මිසක් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය නෙමෙයි. දැන් exam එකේ හොඳට බලන්න ඔයගලන්ගේ ප්‍රශ්න අහද්දි ඒගොල්ලෝ පැහැදිලිව කියනවා ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයද එහෙම නැත්නම් අදාළ ප්‍රතික්‍රියකයේ හෝ ඵලයේ වැය වීමේ ශීඝ්‍රතාවයද කියලා. ඒකට ආයෙත් කිව්වොත් එහෙම ප්‍රතික්‍රියකයේ හෝ ඵලයේ පමණක් අහනවා නම් ඔයගොල්ලෝ ස්ටොයිකියොමිතිය අනුපාතයෙන් බෙදන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ඔයගොල්ලෝ ඍණ ලකුණු අනිවාර්යෙන් දාන්න ඕනේ මෙතන. එහෙම නැත්නම් ඒ ප්‍රතික්‍රියක මේ සමස්ත ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය අහනවා නම් අනිවාර්යෙන් ස්ටොයිකියොමිතියනුත් බෙදලා තමයි ඔයගොල්ලෝ උත්තරේ දාන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන් හොඳට පැහැදිලි වෙන්නේ නැති ඍණ ලකුණ ප්‍රතික්‍රියක සම්බන්ධ ශීඝ්‍රතාවයන් විස්තර කරද්දී එන එක ගැන. හරි, මම හිතනවා ඒකට ඔයගොල්ලන්ට ක්ලියර් වෙන්න ඇති. එහෙනම් මම මේකේ ඊළඟ කොටසට ගමන් කරනවා. ඉතින් ඒකෙන් තමයි ප්‍රධාන වශයෙන්ම ශීඝ්‍රතා නියමය. එහෙම නැත්නම් ඔව් ශීඝ්‍රතා ප්‍රකාශය කියලා අපිට කියන්න පුළුවන්. ශීඝ්‍රතා ප්‍රකාශය කොහොමද ලියන්නේ කියලා තමයි ඒකෙදි සාකච්ඡා වෙන්නේ. ඒ වෙනුවට ඔයගොල්ලන්ගෙන් අහන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි ඒක. ශීඝ්‍රතා නියමය එහෙම නැත්නම් ශීඝ්‍රතා ප්‍රකාශය. ඉතින් මම ආයෙත් ගත්තොත් එහෙම අපේ ABCD ප්‍රතික්‍රියාව ශීඝ්‍රතා නියමය කියන එකෙන් එහෙම නැත්නම් ශීඝ්‍රතා ප්‍රකාශය කියන එකෙන් තමයි ඔයගලන්ට R එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය හා ප්‍රතික්‍රියකවල විශේෂයෙන් මතක තියාගන්න මේ අවස්ථාවේදී ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණ අතර සම්බන්ධයක් තමයි පෙන්වන්නේ. ඉතින් මේ සම්බන්ධතාවයන් ලියලා තියෙන්නේ. එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය හා ප්‍රතික්‍රියක විශේෂයෙන්ම ප්‍රතික්‍රියක මේකෙදි ඵල නෙමෙයි ප්‍රතික්‍රියක වලින් විතරයි මේක ලියන්නේ. ඉතින් ඔයගලන්ට මතක් වෙන්න ඕනේ R කියන එක R කියන උත්තරය අපිට ABCD කියන හතර දෙනාගෙම ගන්න පුළුවන්. ඒත් මේ ශීඝ්‍රතා නියමය එහෙම නැත්නම් ශීඝ්‍රතා ප්‍රකාශය ලියද්දී අපි R හා ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණ තමයි මේ විදිහට ගුණිතයක් විදිහට සම්බන්ධ කරන්නේ. ඉතින් මේකෙදි විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා මේ R අනුලෝම සමානුපාතිකයි ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණවල ගුණිතයට කියලා. ඉතින් වැදගත් දේ මේ අවස්ථාවේදී අපි මෙන්න මේ එක එක ප්‍රතික්‍රියකේ සාන්ද්‍රණයට යම්කිසි බලයක් දානවා. මෙතන බලය x හා y කියලා දාන්නම්. ඉතින් ඕගොල්ලෝ සමහරවිට මේක දන්නවා ඇති. මම මෙතන xy හැබැයි මෙතන මම මේ දැම්මේ ස්ටොයිකියොමිතියේ පෙන්වන a හා simple b නෙමෙයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඕගොල්ලන්ට සාමාන්‍ය ප්‍රතික්‍රියාව දිහට ශීඝ්‍රතා නියතය ලියන්න ගියොත් මේ විදිහට ලියන්න. ඉතින් ඒක මෙතන අනුලෝම සමානුපාතික ලකුණ අයින් කරන්න අපි සමාන කිරීම දානවා. ඉතින් මේ සමාන කිරීමත් එක්කම අපි k කියලා නියතයක් දානවා. මොකද්ද මේ k කියන නියතය? ඒ තමයි ශීඝ්‍රතා නියතය. ඒකවල මේ සම්පූර්ණ ප්‍රකාශය තමයි ශීඝ්‍රතා ප්‍රකාශය. එහෙම නැත්නම් ශීඝ්‍රතා නියමය. එතකොට k තමයි ශීඝ්‍රතා නියතය. ඉතින් එක වගේ වචන තමයි යන්නේ, එකලංග යන වචන තමයි යන්නේ. ඉතින් මම හිතනවා ඔබලා කල්පනාවෙන් ඉන්නේ නැති කියලා ශීඝ්‍රතා නියමය තමයි k කියලා කියන්නේ. හරි, මම හිතනවා ඒ කොටස පැහැදිලි වෙන්න ඇති කියලා. එතකොට මේ x හා y කියන්නේ මොකද්ද? x අනිවාර්යයෙන්ම ඔබලා දැන් මේක මේ ලියාගෙන හැම මතක තියාගන්න ඕනේ. x කියන්නේ මොකද්ද? a සම්බන්ධ a ප්‍රතික්‍රියකයේ සම්බන්ධ
ඒ ප්‍රතික්‍රියක සම්බන්ධ පෙළ. Y කියන්නේ B ප්‍රතික්‍රියක හා සම්බන්ධ පෙළ. එහෙම නැත්නම් A ප්‍රතික්‍රියකට සාපේක්ෂ ප්‍රතික්‍රියාවේ පෙළ Y, B ප්‍රතික්‍රියකට සාපේක්ෂ ප්‍රතික්‍රියාවේ පෙළ. එතකොට XY විශේෂ මතක තියාගන්න. එතකොට ඊළඟ වැදගත් දේ X හා Y අපිට හොයාගන්න පුළුවන් වෙන්නේ පරීක්ෂණයක් කළා විතරයි. පරීක්ෂණයක් කළා මොකක් හරි ප්‍රතික්‍රියාවක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කළා තමයි, يعني පරීක්ෂණාත්මක විතරයි X හා Y කියන අගයන් අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඒකම ඔබලංගෙන් ඔබලන්ට X කියන ඉතින් අපිට හිතමු ඔබලන්ට ගන්න දෙති දෙනවා A ප්‍රතික්‍රියාවේ සම්බන්ධ ප්‍රතික්‍රියාවේ පළ මේක Y සම්බන්ධ මේ B ප්‍රතික්‍රියාවේ සම්බන්ධ මේක කියලා. එතකොට ඔබලංගෙන් අවසානයේ හුවොත් එහේ මේගොල්ලෝ සමස්ත පළ මොකද්ද කියලා මේ ප්‍රතික්‍රියාවේ සමස්ත පළ කියන්නේ මෙන්න මේ පළයන්ගේ එකතුව. ඒක මතක يعني X ධන Y තමයි සමස්ත පළ. එහෙම තමයි කොටස් ටික ඉන්නේ. ඉතින් පළ සම්බන්ධ තව වැදගත් දෙයක් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඉතින් ඒක තමයි මම ඊට පස්සේ ඔයගොල්ලන්ට සාකච්ඡා කරන්න යන්නේ. ප්‍රධාන වශයෙන් මේ පෙළ කියන එක ප්‍රධාන වශයෙන් පෙළ අපිට يعني A level මට්ටමේදී පෙළ එහෙම නැත්නම් අපි කියන order එක කියලා පෙළ බිඳුව ඒ වගේම පෙළ 1 හා පෙළ 2 ගැන තමයි යම් අවබෝධයක් ලබා ගන්න ඕනේ. සීඝ්‍රතා නියමයෙන් පස්සේ අපි ප්‍රධාන වශයෙන් A level වලදී පෙළ බිඳුව 1 හා 2 කියන ඒවා සාකච්ඡා කරනවා. ඒක තමයි අපේ ඔයගොල්ලන්ගේ syllabus එකේ තියෙන්නේ. ඉතින් පළ බිඳුවට මම උදාහරණයක් විදිහට දැන් මේ වගේ සමීකරණයක් ගත්තොත් එහෙම A වලින් C හා D වෙන් වෙනවා කියලා. ආ ඉස්සෙල්ලා කිව්වේ තමයි simple A simple C හා D වලින් පෙන්ලා තියෙන්නේ. පළ බිඳුවයි කියන එක අපි සමීකරණයේ සීඝ්‍රතාව ප්‍රකාශය ලිව්වොත් එහෙම R සමානයි K වරක් A වල බිඳුවෙනි බලය. ඉතින් A වල බිඳුවෙනි බලය කියන්නේ 1යි. අපි දන්න ඕනේ මේක බිඳුවෙනි බලය කියන්නේ 1යි. එතකොට R සමානයි K. එහෙම නැත්නම් මට මෙතන කියන්න පුළුවන් Y සමානයි නියතයක්. එහෙම නැත්නම් M විදිහේ ප්‍රස්ථාරයක් තමයි අපිට දක්න ලැබෙන්නේ. ඒ කියන්නේ මේ වගේ සීඝ්‍රතාව හා සාන්ද්‍රණය ගත්තොත් සාන්ද්‍රණය අක්ෂයට සමාන්තර රේඛාවක්. ඒ කියන්නේ කොච්චර සාන්ද්‍රණය වැඩි කළත් ඒ කියන්නේ මේ පෙළ බිඳුව එකේ සාන්ද්‍රණය කොච්චර වැඩි වුණත් ප්‍රතික්‍රියාවේ සීඝ්‍රතාවයේ හින්දා වෙනස් මේ වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඉතින් මෙතන ඇත්තට මම අර පෙළ බිඳුව 1 හා 2 අයිඩියා එක මොකද්ද කියලා පෙන්වන්න තමයි මේ වගේ අදහසක් ඔයගලන්ට අරගෙන විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මෙතන කොවිලාවක අදහස් වෙන්නේ නැහැ ඒ කියන්නේ වැදගත්ම දෙයක් මේ මේ පොයින්ට් එක ඒ කියන එකේ පළ බිඳුවයි කියන්නේ ප්‍රතික්‍රියාව වෙන්න යා ඕනේද? අනිවාර්යෙන් ප්‍රතික්‍රියාව වෙන්න යා ඕනේ. ප්‍රතික්‍රියාව වෙන්න යා ඕනේ. හැබැයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවයට යාගේ බලපෑමක් නැහැ. ඉතින් ඒකට අපි යාන්ත්‍රණය විතර ප්‍රතික්‍රියාවේ තියෙන පියවරවල් තියෙනවා නම් ඒ වගේ වෙන මැදිනයක් කරන්න. ඒ හින්දා ඉතින් අපිට ඒ මුකුත් ඕනේ නැහැ. පළ බිඳුවයි නම් ඒ කියන්නේ යාගේ ශීඝ්‍රතාවයට යාගේ සාන්ද්‍රණය බලපෑමක් නැහැ. හැබැයි අනිවාර්යෙන් ප්‍රතික්‍රියාව වෙන්න යා තියෙන්න ඕනේ. ඉතින් පළ එක අවස්ථාව තමයි ඊට පස්සේ තියෙන්නේ. ඉතින් එතන R සමානයි කේවල A වල පළවෙනි බලයේ තියෙනවා. ඉතින් මේක අපි ගත්තොත් එහෙම Y සමානයි MX ආකාරය. ඒ කියන්නේ මූල ලක්ෂ්‍ය හරහා යන මේ වගේ සරල රේඛාවක්. ඔලන සරලවම පේනවා ඇති. ශීඝ්‍රතාවය වැඩි වෙන්න ප්‍රතික්‍රියාවේ සාන්ද්‍රණය වැඩි වෙන්න ශීඝ්‍රතාවය වැඩි වෙන ආකාර ප්‍රස්ථාරයක් තමයි තියෙන්නේ. ඉතින් පළ දෙක අවස්ථාව ගත්තොත් එහෙම Y සමානයි කේවල A වල දෙවෙනි බලය. ඉතින් මේක අපිට Y සමානයි MX වර්ග. ඒ කියන්නේ මූල ලක්ෂ්‍ය මේ විදිහට පටන් අරගෙන ක්‍රමානුකූලව ශීඝ්‍ර වැඩිවීමක් වෙන්න ප්‍රස්ථාරයක් ශීඝ්‍රතාවයත් එක්ක. ඉතින් මේ ප්‍රස්ථාර තුන ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. එක්සෑම් එකේ සමහර අවුරුදු වල දැන් පාසල් සභාවේ ළඟ වීඩියෝස් වල සාකච්ඡා කරද්දී මේ ප්‍රස්ථාරත් ඉතින් වල දීලා තියෙනවා. සමහර ප්‍රස්ථාර ඔයගොල්ලන්ට අඳින්න වෙනවා. ඉස්සර එක්සෑම් වලත් එහෙම වෙයි. ඉතින් මේ ප්‍රස්ථාර තුනත් එක්ක මේ පෙළේ සම්බන්ධිත ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඉතින් ඒකම මම තව දෙයක් විශේෂ පොයින්ට් එකක් මෙතනවල කියලා දෙන්න යන්නේ. දැන් පළ මෙතන වල පෙන්නේ ඒ ස්ටොයිකියෝමීතිය සිම්පල් ඒ. හැබැයි මම කිව්වා මේක මේ ස්ටොයිකියෝමීතිය හැම වෙලේම ස්ටොයිකියෝමීතිය පළත් එක්ක සම්බන්ධ කරගන්න එපා. පළ කියන්නේ වෙනම එකක්. ඒ ස්ටොයිකියෝමීතියත් එක්ක සම්බන්ධ කරගන්න එපා. ඉතින් හැබැයි එක්සෑම් එකේ ඔයගලන්ට දීලා තිබ්බොත් එහෙම යම් ප්‍රතික්‍රියාවක්, ඒ කියන්නේ ඒ ප්‍රතික්‍රියාව මූලික පළ. ඒ ප්‍රතික්‍රියාව මූලික පළ. එහෙම නැත්නම් ඒ ප්‍රතික්‍රියාව තනි පියවර ප්‍රතික්‍රියාවක් නම් මේ අවස්ථාවේ x සමානයි සිම්පල් a. එහෙම නැත්නම් පෙළ හා අදාළ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමීතිය මිතික සංගුණකය සමාන වෙනවා. ඒ කියන්නේ පෙළයි අදාළ ප්‍රතික්‍රියාවේ ස්ටොයිකියෝමීතිය සංගුණකයයි සමාන වෙන්න නම් ඒ ප්‍රතික්‍රියාව මූලික පෙළ එහෙම නැත්නම් තනි පියවර කියලා දීලා තියෙන්න පුළුවන්. දුන්නොත් අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඒ කියන්නේ මේක මූලික පෙළ ප්‍රතික්‍රියාවක් නම් මෙන්න මේ ප්‍රතික්‍රියාව මට එයාගේ ලියන්න පුළුවන් මෙන්න මේ විදිහට a වල සිම්පල් a වෙනි බලය කියලා. ඒක විශේෂ පොයින්ට් එක ඔයගොල්ලෝ දැනගන්න. එහෙනම් ප්‍රශ්න හොඳට කියවද්දි බලන්න මේ ප්‍රශ්නේ පැහැදිලිව කියලා තියෙනවා නම් ඒක මූලික පෙළ එහෙම නැත්නම් තනි පියවර ප්‍රතික්‍රියාවක් කියලා ප්‍රතික්‍රියකයේ ස්ටොයිකියෝමීතිය සංගුණකයේ ඔයගලන්ට අදාළ ප්‍රතික්‍රියකයේ
පෙළ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඒක ප්‍රධාන කරුණක්. ඒ කරුණු තුනත් එක්ක අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ ඒක දැනගන්න ඕනේ. ඉතින් මේක ඇත්තටම ඔයගොල්ලන්ට චාලක රසායනයේ කොටස මේක හොඳ ෂෝට් නෝට් එකක් පෙළ මේ හා සම්බන්ධවම. ඒ වගේම සීග්‍රතා ප්‍රකාශය ලියන හැටි, R ලියන හැටි. එතකොට R එක ප්‍රතික්‍රියක හා ඵල. එතකොට මම කිව්වා ප්‍රතික්‍රියාවේ සීග්‍රතාවය ලියනවා නම් අපි ස්ටොකියොමෙට්‍රි සම්බන්ධය ස්ටොකියොමෙට්‍රියෙන් බෙදන්න ඕනේ. එතකොට ප්‍රතික්‍රියකවල සීග්‍රතාවය ලියද්දී රණ ලකුණ එනවා. ඒ හැම පොයින්ට් එකක්ම ඉතාම වැදගත්. ඉතින් අපිට හම්බලා තියෙන කාලයත් එක්ක ඔයගොල්ලෝ දැන් මම හිතනවා මේ සම්බන්ධ ප්‍රශ්නක පැහැදිලි නැති කියලා ආයි වීඩියෝ එක බලලා ඔයගලන්ට අදාළ පොයින්ට් එක හදා ගන්නත් පුළුවන්. මොන ප්‍රශ්න තියනවා නම් ඒක අපිට යොමු කරන්න පුළුවන්. ඉතින් ප්‍රධාන වශයෙන් පළවෙනි වීඩියෝ එකේදී මේකේ මම බලාපොරොත්තු වෙන්නේ මේ දක්වා ඔයගලන්ට කරුණු සාකච්ඡා කරන්න. මෙතන ඔයගලන්ට තව දෙයක් මම කියලා දෙනවා. අර්ධ ජීව කාලය කියන එක ගැන. අර්ධ ජීව කාලයෙන් පටන් අරගෙන අර්ධ ජීව කාලය ඒ වගේම ප්‍රතික්‍රියාවක් වෙන්න බලපාන සාධක හා ප්‍රතික්‍රියාවක සීඝ්‍රතාවයට බලපාන සාධක කියන කරුණු තුන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එතන තමයි ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අහලා තියෙන අර උත්ප්‍රේරක, ඒ වගේම ශක්ති ප්‍රස්ථාර කියන කොටස් ටිකෙන් නේද ඉතාම වැදගත්. එහෙනම් මේ ටික ඔයගොල්ලෝ හොඳට බලලා ඒ වීඩියෝ එකට ලෑස්තිලා ඉන්න. ඊට පස්සේ අපි චාලක සම්බන්ධයෙන් ප්‍රශ්න කොහොමද ආවේ කියන එක සාකච්ඡා කරනවා. ඉතින් පුළුවන් තරම් මම මේක පැහැදිලි උත්සාහ කරේ ඔයගොල්ලන්ට ප්‍රධාන පොයින්ට් එක, يعني මේ පොයින්ට් එක ඔයගොල්ලෝ දන්නා ඔයගොල්ලන්ට ඕනේ ප්‍රශ්නයක් මේන්ටේන් කරගන්න පුළුවන් වෙන්න තමයි මේක හදාගන්නේ. ඉතින් එන්න වැදගත්ම දේ නංගි මල්ලි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේම නෝට් එකක් හදාගන්න මේකත් එක්ක කියවලා හැම කොටසකම එහෙම තමයි ඔයගොල්ලෝ හොඳ ෂෝට් නෝට් එකක් හදාගන්න. ඒක ඔයගොල්ලෝ ඉස්සරහට වැදගත් වෙයි. ඉතින් චාලක කියන්නේ පොදුවේ ගත්තොත් එහෙම ඔයගොල්ලන්ට විශ්වවිද්‍යාලෙත් ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි ඉගෙන ගන්න ආවොත් අනිවාර්යයෙන්ම නිරන්තරයෙන්ම යෙදෙන දෙයක්. ඉතින් එහෙනම් ඒකත් එක මතක් කරමින් අපි මේ වීඩියෝ එක සම්පූර්ණ